අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 79000 ඉක්මවයි ඉන්දියාවේ නව කොරෝනා අණු ප්‍රභේද 240ක් මාරාන්තික දෙමහුන් කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ඇමරිකාවෙන් හමුවෙයි ව්‍යාපාරයක් බවට පත්ව ඇති දේශපාලනය මහජන සේවයක් බවට පත් කළ යුතුයි අනුරකියයි විවේචන පසකලා අවශ්‍ය දේ කරන්න එයයි යුතුයකම ඇමති කෙහෙලිය පවසයි වත්මන් රජයේ ගොවියා කබලෙන් ලිපට ඇදලා දාලා ජේසිගෙන් චෝදනා දැන් අවධානීය දේශීය පුවත් වෙතයි මෙරටින් නව කොරෝනා ආසාදිතින් 543 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 79000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා අද උදැසන වන විට මෙරටින් නව කොරෝනා ආසාදිතින් 543 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඉන් පුද්ගලයන් 528 දෙනෙක් දේශීය වශයෙන් හඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඊයේ දිනත් වැඩිම COVID ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 180ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 110ක් වාර්තා වුණා. රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ආසාදිතින් 39 දෙනා බැගින් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 154 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 75,910ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 79,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 79,480ක් ලෙසයි. ඉන් 73,456 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තව දුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලැබෙන පුද්ගලින් සංඛ්‍යාව 5589ක්. ඊයේ දින තවත් කොවිඩ් මරණ දෙකක් පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළ ගියා. එලෙස මියගොස් ඇත්තේ දිහාරිය සහ කුරුබිට යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර පසුගිය 29 වෙනිදා සිට ආරම්භ වූ කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ පුද්ගලින් ලක්ෂ 3කට අධික පිරිසකට එන්නත ලබා දී තිබෙනවා. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් පිරිස 3,2857ක්. මේ මොහොතේ අපි විශේෂයෙන්ම අපේ රට තුළ සාධක සැලකිලිමත් ගැනීමේදී සැලකිලිමත්ම විය යුතු කාරණය තමයි මරණ සංඛ්‍යාව. ඒතර මරණ සංඛ්‍යාව අපේ මීට සති දෙකකට වගේ කලින් තිබුණේ සමස්තයක් විදිහට 100ට 0.5කට වඩා අඩු ගන්න. 0.49ක් වගේ සංඛ්‍යාවක් තමයි මුලින් තිබුණේ මේ මේ අපි මේ මාසේ ආරම්භ කරන. නමුත් දැන් වෙනකොට ඒක යම් මට්ටමකට වැඩි වෙලා තියෙනවා 0.5 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ සැලකිය යුතු අපේ වගේ කුඩා මරණ සංඛ්‍යාවක් වෙන රටකට සැලකිය යුතු අගයක වැඩි වීම සිද්ධ වෙලා තියෙනවා මේක හොඳටම පැහැදිලි වෙනවා අපේ රට තුල මේ දෙවෙනි රැල්ල තුලද විශේෂයෙන්ම අපි දැක්කා ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන පොකුරු කිහිපයක් නිර්මාණය වෙනවා ඒතර එකට එකක් මේවා සම්බන්ධද නැද්ද කියන එක වෙනම කතාවක් නමුත් ප්‍රධාන පොකුරු කිහිපයක් අපි දැක්කා ඉනුවන්ගොඩ පොකුර වගේ 5ක මරණ අනුපාතයක් පෑලියගොඩ මාළු වෙළඳපොළ ආශ්‍රිත පොකුර තුල සිද්ධ වෙලා තියෙනවා විදේශගත වෙලා හිටපු ඒ රෝගී පොකුර ආශ්‍රිත මරණ අනුපාතය වගේ දෙගුණයක මරණ අනුපාතයක් පෑලියගොඩ මාළු වෙළඳපොළ ආශ්‍රිතව මේ දක්වාම සක්‍රිය වෙමින් යන මේ දිගින් දිගටම එකට එකක් සම්බන්ධයි කියලා වසංගත රෝග විද්‍යාශය කියන මේ පොකුර තුල සිද්ධ වෙමින් තියෙනවා ඒ නිසා විශේෂයෙන් වර්තමාන සක්‍රිය පොකුර තුර මරණ අනුපාතයේ 0.65 දක්වා වර්ධනය වීම ඉදිරි කාලයේ සම්බන්ධයෙන් මරණ සම්බන්ධයෙන් එතරම් සුබදායි තත්වයක් නෙමෙයි ඒ නිසා විශේෂයෙන් රටක් විදිහට අපි ඉලක්කගත කළා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ත්‍රිකුණමලිය චීන වරායේ පිහිටා ඇති ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කොන්ත්‍රාත් පදනම් මත සේවය කරන පුද්ගලයෙක්ට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙම පුද්ගලයා PCR පරීක්ෂණයට භාජනය වී සේවයට වාර්තා කර ඇති අතර ඔහුගේ මවද භෝජනාගාරයේ සේවයේ නිරත කාන්තාවක්. මවගේ PCR පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතයි. පූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම නාහිමියන්ගේ 84 වන ජන්මදිනය නිමිත්තෙන් පැවති ආශිර්වාද බෝධි පූජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනේදී පැවැත්ුණා.
කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංගනායක කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ පරිවේනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය බැලමිටියාවේ කුසලදම්ම නායක ස්වාමින් වහන්සේගේ 84 වෙනි ජන්මදින ආශිර්වාද බෝධි පූජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේදී පැවැත්වුණා විද්‍යාලංකාර මහ පිරිවෙනේ වැඩ බලන අධ්‍යක්ෂ බැලමිටියාවේ ඥානරතන ස්වාමින් වහන්සේ අනුශාසනාවක් පවත්වමින් දේශනා කළේ බැලමිටියාවේ කුසලදම්ම නායක අධ්‍යාපනික ආගමික හා සමාජීය සෑම අංශයකම විශාල සේවයක් ඉටු කර ඇති බවයි පරිවිනාධිපති වැලමිටියාවේ කුසලදම්ම නායක හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ ශාසනික මෙහෙවර අකණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කළා මෙම අවස්ථාව සඳහා අත්තනගල්ල රජමහා විහාරාධිපති පණ්ඩිල ආනන්ද නායක ස්වාමීන් වහන්සේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ වැඩම කළ අතර රාජමහා තිවරුන්වන ප්‍රසන්න රණවීර සිසිර ජයකොඩි ඉන්දික අනුරුද්ධ යන මහත්තුරුන් ඇතුළු සදහැවතුන් පිරිසක්ද එක්ව සිටියා ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ මහනුවර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ලංකා ඉතිහාසයේ කෙටි කාලයක් ඇතුළත අසාර්ථකත්වයේ පෙන්න පාලනය තමයි මේ ගෙවින් ගිහින් තිබෙන්නේ මා හිතන්නේ කිසිදු පුරවැසියෙක් ගිහලා කතරේ ගෙවුවා කියලා හොරකම් කරපන් ආ ඡන්දේ කියලා රටේ ජාතික සම්පත් විකුණපන් ඔන්න කතරේ කියලා ලෝකේ රටවල් ඉදිරියේ ජටත් රාජ්‍ය බවට පත් කරපන් ඔන්න ඡන්දේ කියලා ආර්ථිකේ බිඳවට්ටපන් ණය උගලක හිර කරපන් ඔන්න ඡන්දේ කියලා කවුරුත් ඡන්දේ දුන්නේ නෑ ඉතින් පහුගිය නොවැම්බර් මාසේ 17 වෙනිදා 2019 අවුරුද්දේ ජනතාවගේ සතුට දෝරේ ගලාගෙන ගියා රට ගොඩනගන්න නායකයෙක් ගෙනාවා කියලා. පහුගිය අගෝස්තු මාසේ 6 වෙනිදා චන්දින් පහුවද ඒ විදිහටම කිරිබත් කාලා රතිඤ්ඤ පත්තු කරලා සතුට වුණා. තමන් ආණ්ඩුවක් හදාගත්තා කියලා තමන් දිනුවා කියලා. හැබැයි කෙටි කාලයක් ඇතුළත ඔප්පු කරලා තිබෙනවා ජනතාව ජයග්‍රහණය කරලා නැහැ. දැන් අපිට අවශ්‍ය වී තිබෙනවා ජනතාවත් අපේ මාතෘභූමියත් දිනවන ආණ්ඩුවක් අපි හදාගන්න. අප ජනාධිපතිවරණේ දිගින් දිගටම කිව්වා තනි ඉන්ද්‍රජාලිකයෙක් මේ රට හදන්න බෑ. මේ රට ගොඩනැගීම සඳහා සාමික ප්‍රයත්නයක් ඕන. අවංකභාවය ඕන. කැපකිරීම ඕන. මේ රට ගොඩනැගිය හැකි යන්නේ එවැනි ව්‍යාපාරයකට. අපේ රටේ දේශපාලන කියන්නේ අතිශය වරප්‍රසාදලත් තනතුර. අතිශය ලාභ ලබන ව්‍යාපාරය. ලාභේ ස්ථාවරයි. අනෙක් සෑම ව්‍යාපාරයකම ලාභය අවිනිශ්චිතයි. මේ රට ජයග්‍රහණය කළ හැකි වන්නේ මේ ව්‍යාපාරය බවට පත් වී තිබෙන දේශපාලනය මහා ජන සේවයක් බවට පරිවර්තනය කළ යුතුයි. වරප්‍රසාදයක් බවට පත් වී තිබෙන දේශපාලනය පොදු මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට වඩා බිඳක්වත් නොලැබෙන දේශපාලන බවට පරිවර්තනය කළ යුතුයි. ගොවි ජනතාවට පොහොර ඇතුළු සහන ලබා දීම වෙනුවට වත්මන් ආණ්ඩුව එම ජනතාව අර්බුද රැසකට එද දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් බලන්න අද ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දෙනවා කියලා මේ රජයේ අද ගොවි ජනතාව ඒ නොමිලේ පොහොර ලබා දීම තුල අද ඒ අයගෙන් කියන විශේෂයෙන්ම ඉතාමත් අසාධාරණ ඉල්ලීමක් කරනවා. එකක් තමයි අක්කර දෙකහමාරට වැඩිය වගා කළ දෙන ගොවි ජනතාවගෙන් වී කිලෝ 1000ක් ඉල්ලනවා රජය රුපියල් 50ට. දැන් මේ රුපියල් 50ට ඉල්ලන්නේ දෙතබර අයින් කරලා ඒවා ඒක වේලලා ඒ වගේම ඈත ප්‍රදේශවල ගොවිතැන් කරන ගොවි ජනතාවට මේක ප්‍රවාහණය කරන්නත් ඕනි ඒ වී කිලෝ 1000 කිලෝමීටර් 50ක් හැටක්. ඒතර ඒකටත් ලොකු වියදමක් යනවා. එතකොට ගොවියට දැන් සිද්ධ වෙලා තියෙන මේ රජය පොහොර දෙනවා කියලා ඒ පොහොර අරගෙන තමන්ට විශාල අවාසියක් අද සිද්ධ වෙලා තියෙනවා. දැන් මහින්දානන්ද මෙතුමා කියනවා මම දැක්ක මාධ්‍ය තුල ගොවි ජනතාව මේකට විශාල මැවිසිල්ලක් නගනවා. මේ අක්කර දෙකහමාරට වැඩි ගොවියන් වී කිලෝ 1000ක් දුන්නේ නැත්තම් පොහොර ඊළඟ කන්නේ මිලදී ගන්න වෙන රුපියල් 4000ට කියලා. මොන අසාධාරණද මේක? සාමාන්‍ය වෙළඳපොලේ මේ වෙලාවේ 1500ට තියෙන පොහොර මේ ගොවියන්ට ලබා දෙන්නේ නැහැ 4000 ගන්න. එහෙනම් අද ගොවියට මේ රජය මොකද්ද කරලා දීලා තියෙන්නේ? අද රජය මේ ගොවියා කබලෙන් ලිපට දාලා තියෙනවා. විවේචන පසක තබා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම රජයේ යුතුකම බව අමාත්‍ය කෙහලිය රම්කුරණ මහතා පවසනවා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබලා දුන්නේ මොකද ජනතාවත් එක්ක නිරන්තරයෙන් ගැටෙනවා. ඒ නිසා පැහැදිලිවම මම හිතනවා ඔක බෙදනකොට කොහොමත් යම් යම් චෝදනා එනවා. කවුරු ඉස්සල්ලාද කරන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඉතින් අපි පළවෙනියෙන්ම කරේ ෆ්‍රන්ට් ලයිනර්ස්ලා එමෙන්නත් නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගාවට ආරක්ෂක අංශයේ ඊගාවට අපි එක එක අඳුනගත්ත පොකට්ස් වල වැඩියෙන්ම දරුණුවටම තියෙන පොකට්ස් වලට
ඒක ලබලා දීලා තිනේ කොහොම ගත්තත් යම් කෙනෙක්ගේ යම් විවේචනයකට ලක් වෙන්න සිද්ධ වෙනවා විවේචනයේ පැත්තක තියලා අවශ්‍ය දේ කරන එක තමයි අපේ යුතුයකම කියන එකයි මගේ විශ්වාසය මම සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ඉස්සෙල්ලා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලයෙන් පසුව තමයි පාර්ලිමේන්තුවට දෙන්නේ අනිත් එක පාර්ලිමේන්තුවේ බිස්නස් ඇට් ද හවුස් එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ රාජකාරී කිරීම තියෙන්නේ ආණ්ඩුපක්ෂයට ඒ සම්බන්ධව ඒ සාධාරණත්වය ඉෂ්ට වෙයි නෑ මං හිතන්නේ දූෂිත නොවන අය සීමා කරලා තියෙනවා 103කට ලංකාවේ අවුරුදු 65ක දේශපාලන ඉතිහාසයේ කඩා වැටිලක් තියෙන කඩා වැටිල්ල මම කියන්න ඕනේ නැහැ තමුන් නාසලස් දෙකෙන් දකින්නවා ඒ නිසා ඔවුන්ගෙන් එවැනි විවේචන එල්ලවීම ගැන අමුතු දෙයක් නෙමෙයි කියන එකයි මට කියන්න තියෙන්නේ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිපයක් වෙතයි දැන් අවධානය කමදාකවත් කම්බ පත හොරු අහුවෙන්නේ නැහැ උන් ඔක්කොම නිදහස් වෙලා යනු ආණ්ඩු මාරු වෙනකොට ඒ ආණ්ඩුවේ හිටපු හොර කම්බ හොරු ටික මේ ආණ්ඩුවෙන් නිදහස් වෙයි හැමදාම ඔබ තමයි දනුත් වෙන්නේ ඒක තමයි ඡන්දේ දවසට ඇස් දෙක පියාගෙන ගිහිල්ලා කතිර ගහන්න අර කොහෙවත් තාප්පෙක ඉන්න ආදේක්ම දිනේවා කියලා නෙමෙයි ගහන්න ඡන්දේ මම දිනේවා අපි දිනේවා කියලා ගහන්න මේ කැනට කලින් මුව එළියට පරිණෝ වගේ වංචා දූෂණ සම්බන්ධව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් ආපු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නැහැ. හැබැයි දැන් බය වෙලා ඉන්නේ කවුද? අනුර කුමාර් දිසානායක. අද එළියින්දගෙන කෑ ගහනවා මගේ ප්‍රජායිතිය නැති වෙන්න යනවා කියලා. දිට්ඨ ධම්ම වේදනීය කරුමේ කියන්නේ ඕක. දැන් රංජන් රාමනායක ඇතුලේ, ශානී අබේසේකර ඇතුලේ දැන් බය වෙලා තියෙනවා. එතුමා ජනතා විමුක්ති පෙරමුණේ කැකිල්ලේ නායකයා ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු ආසන ගන්න ඉතාම ශීඝ්‍ර ලෙස එතුමාගේ කැකිල්ලේ තීන්දු නිසා අද දෙක තුනක් දක්වා පල්ලම් බහැලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කැකිල්ලේ තීන්දු නිසා අද අලියා ලකුණෙන් කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ නැහැ වගේ ඉදිරියේදී අනුර කුමාර කැකිල්ලේ නායකතුමාගේ තීන්දු නිසා ඊගා මැතිවරණය පස්සේ ඒකත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ ජනතාව අපට වඩා බුද්ධිමත් අපි හිතනවා නම් ජනතාව අපිට රවට්ටන්න පුළුවන් කියලා ඒක බොරුවක් හැබැයි මේ මොන කමිටුවෙන් හරි ගන්න තීරණය කිසි කෙනෙක් එල්ල කළා ගන්න තීරණ වෙන්න බෑ නඩු අහනකොට ටෙක්නිකල් පොයින්ට් එකක් මගින් ඒ චූදිතයා එළියට යනවට වඩා තවදුරටත් කරුණු හොයලා බලලා නඩු පවරන නම් වඩා හොඳයි නාන්ඩුව පත්ුණයි කියලා ඒ අයට ඕන ඕන විදිහට නටන්න ඒ අයට ඕන ඕන විදිහට යමක් කරන්න ඉඩ දෙනවා නම් මං හිතන්නේ අපි නිවට මිනිසුන් හැටියට තමයි අපි හිතන්නේ යන්නේ නිවටකම අපිට අවශ්‍ය නැහැ අපි කවදාවත් කොන්ද කෙලින් කරගෙන ඇත්තට මුහුණ දුන්නු පිරිසක් පොලිසිය කියලා ගමු අපිට මතක් වෙන හරි ගාම්භීර හරි බය නැති පිරිසක් බලනකොට පොලිසිය කොහොමද මේ කාන්තාවකට බය වෙලා රටේ මිනිසුන් ආරක්ෂා කරන්නේ පොලිසිය ඉන්නේ පිරිමි එහෙනම් මුලින් කියන්න ඕනේ කාන්තාවන්ට පොලිසිය සුදුසු නැහැ කාන්තාවන්ට හමුදාව සුදුසු නැහැ ওই වගේ කාන්තාවන් කරන්න ඕනේ මෙන්න මේ රස්සාවල් කියලා දෙන්න ඕනේ මානන් කට්ටිය සිට සිවලා කුලම දක්වා දිවෙන මාර්ගය අබලන් වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා වසර ගණනාවකින් නිසි නඩත්තු කටයුත්තක් සිදු නොකළ මානන් කට්ටියේ සිට සිවලා කුලම දක්වා දිවෙන කිලෝමීටර 15කට ආසන්න දුර ප්‍රමාණයකින් යුත් මාර්ගය මානන් කට්ටිය ගල්වඩුවාගම උඩියන් කුලම වන්නන් කුලම ඇතුළු ගම්මාන රැසකට ප්‍රවිෂ්ඨ වීමට ඇති ප්‍රධාන මාර්ගයයි. ගොවිතැන ජීවිකාව කරගත් බොහෝමයක් දෙනා මෙම මාර්ගය භාවිත කර අනුරාධපුර, ගලින් බිඳුන් වැව, කැකිරාව, මරදන් කඩවල වැනි ප්‍රධාන නගර වෙත ගමන් ගන්නා අතර මෙම මාර්ගය හැරෙනු විට විකල්ප මාර්ගයක් මේ ගම්වැසියන්ට නැහැ. මේක හැදුවේම නැහැ කොහොමත්. පස්ටික් දාලා ගියා ඉන් පස්සේ මේක හැදුවේම නැහැ. බස් එකක් පාරේ නැහැ. අලියෝ ඒ මදි වල රැක හදිසියකට යන්න බෑ. කොච්චර කීවත් අලියෝ එලවන්නේ නැහැ. ගම දියුණු වෙන්නේ නැහැ. පාර හොඳ නැති හින්දා ඔක්කොම යනවා. මීට වසර 20කට පමණ පෙර මෙම මාර්ගයේ බස් රථයක් ගමන් කළද එයද අදවන විට දහවණින් ඉවත් වී තිබෙන්නේ මාර්ගයේ පවතින අබලන් තත්වය හේතුවෙන්. 3000කට අධික ජනතාවක් දෛනිකව භාවිත කරන මෙම මාර්ගයේ අබලන් තත්වය මෙන්ම ගම්මානයේ යටිතල පහසුකම් අවම වීම සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රදේශවල ජීවත් වන බොහෝ ජනයා අදවන විට තම ප්‍රදේශ අතහැර යන්නටද පෙළඹී තිබෙනවා. කඩිනමින් මෙම මාර්ගය පිලිසකරකොට ජනතා අයිතියට පත් කරවන ලෙසයි ගම්වැසියන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ. පාර කාලේ තමයි මෙහෙම තත්ත්වයක් උදාවලා තින්නේ. වැසි කාලේදී මේ පාරේ යන්න බැරි තත්ත්වයක් උදාවලා තිබ්බේ. මේ පාර හදලා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
එම පුවතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න